හෘදයක පරිධිය ගැන කතා කරන විට අප පරිසරයේ දකින හෘද මොනවාද මේ මා පෙන්වන්නේ හෘදයක් අඳින ආකාරය කවකටුවක් ආධාරයෙන් පැන්සලක් ආධාරයෙන් කොහොමද හෘදයක් අප අඳින්නේ කියලා අප පරිසරයේ දකින හෘද ඒ කියන්නේ රවුම් හැඩති දේවල් මොනවාද දැන් මෙතනත් පෙන්වෝ කරනවා ඔබට ලේසින් දකින්න පුළුවන් මොනවාද ඔරලෝසුවක් ඔරලෝසු ඊළඟට කරත්ත රෝදය ඊළඟට තියෙනවා සීඩි තැටියක් සංගත තැටිය අපි සිංහලෙන් කියනවා සංගත තැටියක් මේ ආකාරයට හොඳයි අපි ෘතය කියන්නේ කුමක්ද කියලා අර්ථ දැක්වීමෙන් බලමු අචල ලක්ෂයක සිට නියත දුරකින් චලණය වන ලක්ෂයක පතය මෙම රූපය බැලුවම ඔබට පේනවා මෙහි කවකටුව සහ යම්කිසි කොළයක ෘතයක් අඳින ආකාරය මෙහිදී අචල ලක්ෂය මෙන්න මේ මම මේ ලකුණු ගන්නවා මෙන්න මෙතන මේ අචල ලක්ෂය අචල ලක්ෂය ඊළඟට යම්කිසි දුරකි ඒ කියන්නේ ඒක නියත දුරක් වෙනවා මොන මේ නියත දුර මේන්න මේ පෙන්වන නියත දුර චලනය වන ලක්ෂයක මෙන්න මේ චලනය වන අචල ලක්ෂය මේක මෙන්න මේ චලනය වන ලක්ෂය මෙන්න මෙතන මේ පැන්සල් තුඩ එතකොට ඒකේ පතයක් ඇඳිලා තියෙනවා මේක තමයි අප වෘතය කියලා හඳුන්වන්නේ මේ ත්‍රිමාණ හැඩයට පෙන්눔 කරන හින්දා මේ ඔබට පේන ටිකක් පැතලි වෙලා වගේ නමුත් මෙහි ඇඳෙන්නේ වෘතයක් අපට කවකටු පෙට්ටිය භාවිතා කරන උපකරණ විහිද චතුරස්‍ර සහ රූල ඒ කියන්නේ අඩි රූල භාවිතා කරලා වෘතයක් අඳින්න පුළුවන් ආකාරය මෙහි පෙන්눔 කරනවා මෙහිදී ඔබට පේනවා වෘතේ කොටස් විහිද චතුරස්‍ර දෙකක් සහ රූලක් භාවිතයෙන් ඇඳලා පස්සේ මේ වෘතේ කොටස් පෙන්눔 කරලා තියෙනවා මේ අරය මේ රතු පාටින් පෙන්වන්නේ එය R කියලා හඳුන්වනවා C කියන්නේ පරිධිය මේ වෘතේ වටේ දිග D කියන්නේ විස්කම්භය C පරිධිය කහ පාටිනු D විස්කම්භය කොළ පැහැිනුත් මා පෙන්눔 කරනවා මෙව පාඩමේදී අපට ගන්න පුළුවන් එක සම්බන්ධයක් මේ D කියන විස්කම්භය හැදිලා තියෙන්නේ 2 R වලින් ඒ කියන්නේ R කියන අගේ අරය දෙගුණයක් වැඩි වෙලා විස්කම්භය එනවා මෙන්න මේ ආකාරයට මම මේ රතු පාටි මෙන්න මෙහෙම වට කරන කොටස විස්කම්භය සමානයි අරය වැඩි කිරීම 2 ඒ කියන්නේ T සමානයි 2 R අපි අරයට R කියලා ගන්නවා R වැඩි කිරීම 2 මේ ආකාරයේ සමීකරණයක් අපට මෙහිදී ලබා ගන්න පුළුවන් මෙහිදී අප අරය කියන්නේ මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ සිට මායිමට තියෙන මෙන්න මේ දිග තමයි අරය කියලා පෙන්눔 කරේ ඒ වගේම මේ මායිම් දුරම මායිම් දෙක අතර දුර විස්කම්භය ලෙස අප හඳුන්වනවා පරිධිය ලෙස හඳුන්වන්නේ මෙම වෘතයේ මායිමේ දිග ඒ කියන්නේ මායිමේ දිග මායිම් මේ උපරිම මායිම් දෙක අතර දුර විස්කම්භය ලෙසටත් උපරිම මායිම් භාගයක් දුර අරය ලෙසටත් මායිමේ වටේ දිග පරිධිය ලෙසටත් අප වෘතයක් හඳුනා ගන්නවා